සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි මේ ලස්සන උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමෙන් ආචාර කරමි අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපේ ගීතාවලියේ 34 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයෙන් සඳහන් කරන දේ මෙයයි ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය නමුත් ස්වාමින් වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගලවන සේක අද උදෑසන අපි දකිනවා දෙවියන් වහන්සේව දඩි ලෙස විශ්වාස කරන අයට බොහෝ පීඩා තිබෙනවා නමුත් දෙවියන් වහන්සේ ඒ අයව අනිවාර්යෙන් ගලවනවා කියන පොරොන්දුව මත යැපෙන්න ඒ අයට පුළුවන් අපේ දෙවියන් වහන්සේ කොපමණ අලංකාරද අමාරු කාලවල වලදීත් උන් වහන්සේ අපේ පර්වතය වෙනවා අපේ ශක්තිය වෙනවා ලෝකේ ඉන්න මිනිස්සයට බලාපොරොත්තුවක් නැති මොහොතේ කිසිම සතුටක් සමාදානයක් ප්‍රීතියක් නැති මොහොතේ දෙවියන් වහන්සේගේ දරුවන්ට වේදනා කම්කටොළු අඩුපාඩු මැද්දියේ ඇදහිල්ලෙන් සිටගන්න බලාපොරොත්තුවක් තිබෙනවා ඒ බලාපොරොත්තුව කවදාක්වත් අපිව කලකිරීමකට පත් කරන්නේ නැහැ මක් නිසාද අපේ බලාපොරොත්තුව සදාකාලිකයි ජෝ ස්ක්‍රයිවන් අයර්ලන්තෙන් කැනඩාවට ආපු ධර්මදූත සේවකයෙක් ඔහු ඉර්නොස් ඉන්දියාවේ අයමතියේ සේවය කළා ටික කාලයකට පස්සේ ඔහු විවාහ වෙන්න යන ස්ත්‍රියක් අයර්ලන්තයට ආවා ඒගොල්ලන්ගේ විවාහයට දවස් කීපයක් තිබෙද්දී හිම නිසා සිදුවුණු අනතුරකට ලක් වී ඒ ස්ත්‍රිය ජීවිතක්ෂයට පත් වුණා ජෝ තමාගේ අත්වලින්ම කැඩිච්ච හදවතක් එක්ක එයාගේ අනාගත බිරිඳව වැළලුවා අවුරුද්දකට පස්සේ එයාගේ අම්මට ලියපු ලිපියක මේ දේ සඳහන් වෙලා තිබුණා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපට මිතුරෙක් ඉන්නවා අපේ පාප සහ අධර්මිෂ්ඨකම් දරා ගන්න මිතුරෙක් අපේ ජීවිතේ වෙන හැම දෙයක්ම උන් වහන්සේට යාඥාව තුලින් රැගෙන යන්න තිබෙන වරම නිසා අපි වාග්යවන්තයි අපේ ජීවිතේ කොපමණ අභියෝග කම්කටොළු වලට අපි මුහුණ දෙනවද ඒ දේවල් කරුණ කොටගෙන අපි අධෛර්යමත් වෙන්න යුතු නැහැ මක් නිසාද දෙවියන් වහන්සේ ගාවට යාඥාව තුලින් රැගෙන යන්න වරම අපිට ලැබී තිබෙනවා දයාබර දේව දරුවනේ ජෝගේ ජීවිතේ වේදනාත්මක සිදුවීමක් වුණත් එයා ඉදිරියට ගමන් කරා මේ ජීවිතේ විවිධ දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙයි නමුත් දෙවියන් වහන්සේ අපි ඉදිරියේ ඉන්නවා උන් වහන්සේ අපිට ජයග්‍රහණේ ලබා දී ඉවරයි කියන එක නිසැකයි දෙවියන් වහන්සේ තුල විශ්වාසය තබන අය බය වෙන්න අවශ්‍ය නැහැ මක් නිසාද ඒ ස්වාමින් වහන්සේ විශ්වාසවන්තයි උන් වහන්සේ හරි මොහොතේ අපට උත්තර දෙයි උන් වහන්සේ අපිව කවදාක්වත් අතාරින්නේ නැහැ අපේ අමාරු කාලවල වලදී අපි උන් වහන්සේට ලං වෙන්න අවශ්‍යයි මක් නිසාද අපේ ඇදහිල්ල ඒ තුලින් සෝදිසි වෙනවා අභියෝග වලට මුහුණ දෙන මොහොතවල වල අපි දෙවියන් වහන්සේට උන් වහන්සේව තදින් විශ්වාස කරන්න ශක්තිය දෙන්න කියා අය දෙන්න අවශ්‍යයි අපේ ජීවිතේ වෙන හැම දෙයක්ම යහපතට වෙන්නේ කියන එක අපි තදින් අල්ලගන්න අවශ්‍යයි අපිට උත්තරයට කලින් අපිව පුහුණු කරනවා ඒ නිසා අපි උන් වහන්සේට මුළු හදවතින්ම ප්‍රශංසා කරමු අපි දැන් යාඥා කරමු අබ්බා පියාණනි මගේ ජීවිතේ වෙන හැම දෙයක්ම ඔබ මට සැලසුම් කරලා තිබෙන ආකාරයට වෙන නිසා ඔබට අනේක වාරයක් ස්තුතියි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආමෙන් ශලෝම්
මරණතා.